සරණයි යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලෝ හැමෝටම අදත් මම ඔයාලට වීඩියෝ එකක් කරන් ආවා ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඕගොල්ලන්ට පේන්නේ වසර 30කට වඩා පැරණි කළු සුදු රූප වාහිනිය ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම මගේ channel එක subscribe කරන්න මේ වගේ වීඩියෝ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක click කරොත් ඕගොල්ලන්ට වීඩියෝ එකක් දැම්ම ගමන් notification එකක් ගෙන්න ගන්නත් පුළුවන් හොඳයි යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ සිංගර් ටීවී එකක් ගැන මේක 1980 වගේ ඉපදුච්ච කෙනෙකුට නම් මේවත් එක්ක මේව බලපු අත්දැකීම් ඇති ඒ දවස්වල අපි සාමාන්‍යයෙන් ගමකට ටීවී එකක් විතර තමයි තිබුණේ තව ගෙදරකට ගිහිල්ලා තමයි ඔක්කොම එකතු වෙලා තමයි මේ රූපවාහිනී බැලුවේ ඉතින් දැන් ඉතින් ගොඩක් අඩුයි මේව දකින්න ඒ නිසා තමයි මම ඕගොල්ලන්ට මේක පෙන්වන්න හිතුවේ මේක තාමත් හොඳින් වැඩ කරන ටීවී එකක් මම ඕගොල්ලන්ට දාලා පෙන්වන්නම් මේක මේ ගෙදරක පාවිච්චියෙන් ඉවත් කරපු එකක් මම අලුත් වැඩියා කරලා මම මේ ඕගොල්ලන්ට පෙන්වන්නේ හොඳයි යාළුවනේ මේකේ රිමෝට් මොකුත් නැහැ ඕගොල්ලෝ දන්නවා මේක බැටරියකින් උනත් බලන්න පුළුවන් අපි බලමු මම මේක දාන්නම් මේක තමයි ඔන් ඔෆ් ස්විච් එක ඒ වගේම බෑන්ඩ් සිලෙක්ට් කරන්න මේක තමයි තියෙන්නේ මේකෙන් ටට්ටක් ගාලා කඩනකොට තමයි channel මාරු වෙලා යන්නේ මේක තමයි ටියුන් ඉන්න එක මේකෙන් තමයි ටීවී එක ටියුන් කරගන්න පුළුවන් හොඳයි යාළුවෝ මේකෙන් තමයි කළු සුදු මේක නොබ් එකක් නැහැ කළු සුදු කරගන්න ඒක හදා ගන්න පුළුවන් එළිය අඩු වැඩි කරගන්න පුළුවන් අපි බලමු ඔන්න මම ටීවී එක දානවා ඔන්න ටීවී එක දැම්මම මේකෙමයි ස්විච් එක තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති ඒක තාමත් හොඳට වැඩ කරන රූපවාහිනිය ඔන්න මම channel කීපයක් මාරු කරලා පෙන්නන්නම් ඔන්න ජාතික රූපවාහිනිය ඔයාලට පේනවා ඇති හොඳට තාමත් වැඩ කරනවා බලමු ITN එක නම් චුට්ටක් අහු වෙනවා මදි ITN එක නම් චුට්ටක් අහු වෙනවා මදි ඔන්න ITN එක ඔන්න ওই channel තුන තමයි මේකේ අහු වෙන්නේ මොකද මේකේ UHF ඇවිල්ලා නැහැ ඔයාලට පේනවා ඇති UHF ඇවිල්ලා නැහැ මේකට ඕන UHF 5 කරන්න පුළුවන් ගොඩාක් පන්න රූපවාහිනියක් හැබැයි මේවා ඔය දැන් තියෙන රූපවාහිනිය වලට වඩා ගොඩාක් හොඳයි මොකද මේ වගේ සර්කිට් ඒ වගේම මේ ටියුනින් කොටස් බොහොම හොඳ තත්ත්වයේ තියෙනවා මොකද මේවා මේ කොරියා මේ රූපවාහිනිය කොරියාවේ හදපු රූපවාහිනියක් මම ඊළඟට ඕගොල්ලන්ට පෙන්නනවා මේකේ ඇතුළත කොටස් ටිකත් ඕගොල්ලන්ට පෙන්නන්නම් අපි බලමු මේක ඇතුළ මොනවද තියෙන්නේ මේකේ සර්කිට් මොනවද තියෙන්නේ කියලා මම ඕගොල්ලන්ට පෙන්නන්නම් හොඳයි යාළුවනේ මේක තමයි ටීවී එකේ ඇතුළ මේකේ ඕගොල්ලන්ට දැන් ඔය CRT වර්ණ රූපවාහිනිය වල වගේ SMPS supply එකක් නෙමෙයි තියෙන්නේ මේකේ ට්‍රාන්ස්ෆෝමර් එකක් තමයි තියෙන්නේ ඒ වගේම මෙතන තමයි මේක තමයි ටියුනර් එක ඕගොල්ලන්ට දැන් තියෙන ටීවී වල ගොඩාක් පොඩි ටියුනර් එකක් තමයි දකින්න ලැබෙන්නේ මේ තියෙන්නේ ටියුනර් එක මේකෙන් තමයි බෑන්ඩ් කරනකොට තරංග පරාසය තෝරගන්න මේ ටියුනින් එකේ තමයි මේකක් ලොකු කාලයක් තියෙනවා මේවා මේ හොඳට වැඩ කරන තත්ත්වයේ තියෙනවා මේක පොඩ්ඩක් සුද්ධ කරාම මේක නැවත වැඩ කරන්න පුළුවන් මේක පිච්චෙන්නේ නැහැ මේවා ඔය දැන් තියෙන ඒවා වගේ ඒ වගේම තමයි මේ තමයි ෆ්ලයිබැක් එක ලොකු ෆ්ලයිබැක් එකක් නෙමෙයි මේ ඔයාලට පේනවා ඇති බොම් පොඩි ෆ්ලයිබැක් එකක් තියෙන්නේ මේක තමයි යෝක් එක ඒ වගේම මේකේ කැතෝඩ් තුනක් නැහැ දැන් වර්ණ රූපවාහිනියක ඕක අපි දන්නවා කැතෝඩ් තුනක් තියෙනවා රතු නිල් කොළ පාට එන්න නමුත් මේකේ එක කැතෝඩ් එකක් තමයි තියෙන්නේ ඒ වගේම මේක තමයි සර්කිට් එක මේකේ මේ IF පැත්ත මේ තියෙන්නේ IF පැත්ත මේකෙන් තමයි පවර් කන්ට්‍රෝල් කරන්නේ ඊට පස්සේ මේකෙන් තමයි හොරිසෙන්ටල් සයිඩ් එක ওই ටික තමයි සාමාන්‍ය විදිහට මේ තියෙන වර්ටිකල් ට්‍රාන්සිස්ටර් දෙකකින් තමයි වර්ටිකල් ඇම්ප්ලිෆයර් වෙන්නේ ඔය වගේ තමයි මේක ඇතුළත ලොකු කොටස් ප්‍රමාණයක් නැහැ මේකෙන් එන සිග්නල් එක මේක වර්ධනය කරලා සවුන්ඩ් පැත්තට වෙනම දෙනවා රූප පැත්තට වෙනම දෙනවා ඊට පස්සේ තමයි ඒක වීඩියෝ හරහා මේක ස්ක්‍රීන් එකට යන්නේ හොඳයි යාළුවනේ මම හිතනවා ඕගොල්ලන්ට මේක ටිකක් වැදගත් වෙයි කියලා ඒකයි මම මේ වීඩියෝ එක
දැන් මේ දකින්න අඩුයි දැන් වැඩ කරන කල්සුදුරු වාහිනියක් දකින්න ගොඩාක් අඩුයි ඒ වගේම ඕගොල්ලෝ ගාව තියෙනවනේ මේව පරිස්සම් කරලා තියාගන්න ඉදිරියේ අපිට තව කෙනෙකුට පෙන්වන්න උනත් බොහොම හොඳයි අපිට තව කෙනෙකුට අපේ දරුවෙකුට හරි පෙන්වන්න පුළුවන් මෙහෙ මේවා තිබුණා කියලා හොඳයි යාළුවනේ මම හිතනවා ඕගොල්ලෝ යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඕගොල්ලෝ ආයි පාරක් මම කියනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ channel එක subscribe කරන්න ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න share කරන්න කියලා කියනවා හොඳයි යාළුවනේ අදට මම සමු ගන්නවා තව වීඩියෝ එකදී හම්බෙමු ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.